ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීම සඳහා කණ්ඩාරගලයක් අපි අරගෙන ගියා. ශිෂ්‍ය ව්‍යාපාරයේ වගේම මේ රටේ වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, බහුජන සංවිධාන සියල්ල එකතු වෙලා කරපු අරගලයක් ඇතුලේ මහජන බලයේ ඉස්සරහා තක්කඩි ආණ්ඩුවකට දන ගහන්න වෙලා ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න වුණා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂර මහින්ද රාජපක්ෂර බැසිල් රාජපක්ෂලාට අකුලගෙන ගෙදර යන්න වුණාට පස්සේ ඒ මහජන බලයේ ඉස්සරහා දන ගහනව වෙනුවට ආණ්ඩුව මොකද කරේ? තක්කඩියක් ජනාධිපති පුටුවේ ඉඳගෙන මෙන්න රට කරන්න ඕන කියලා වහසිබස් දොඩාගෙන එක එක දේවල් කරගෙන යනවා. එක එක ප්‍රතිඵලයක් විදිහට තමයි අපි වත්තරංගුවට ගත්තේ අන්තර්විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල බණ්ඩලයට වගේම මේ රටේ සටන් කරන ජනතාවට මර්ධනය අරගෙන ආවේ. හැබැයි ඒ මර්ධනය ඇතුලේ ඒ මර්ධනය පරාජය කරන්න සමත් වෙලා තියෙනවා මේ රටේ ජනතාව. ඒ වගේම ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයේ අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මූලිකත්වයෙන් ඒ වගේම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණු නීතිඥ සහෝදරරු දහස් සංඛ්‍යාත ගණනකගේ, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සිය ගණනකගේ, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් දහස් ගණනකගේ අකණ්ඩ මැදිහත් වීමක් ඇතුලේ ඒ වගේම එක පෝස්ට් එකක් හරි මේ මර්ධනයට එරෙහිව ශෙයා කරලා සටන් කරපු මේ රටේ ජනතාව විශ්ව ආණ්ඩුවට දන ගහන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා අපේ ප්‍රශ්න එකක්වත් තාම විසඳිලා නැහැ. අපේ ප්‍රශ්න එකක්වත් විසඳිලා නැහැ. දැන් ඔය ඉස්සරහට ඡන්දය තියාගෙන ඊළඟ දවසේ මොනවා හරි විදියට ඡන්ද ප්‍රතිඵලයක් ආවා කියලා ආණ්ඩුව ටැල්ඩින්ගේ පුදුම වහනවත්, රටේ ජනතාව ටැල්ඩින්ගේ පුදුම පහනවත් හම්බෙන්නේ නැහැ මේ ප්‍රශ්න විසඳන්න. අපි දන්න උසස් පෙළ ශිෂ්‍යයන්ට තමන්ගේ විභාගෙ ටික කරගන්න අදාළ විදුලි පහසුකම් ටික නැහැ. රටේ ජනතාවට තුන් වේල ඛණ්ඩ විදියක් නැහැ. අපි සිරගත වෙලා ඉදදි දහස් සංඛ්‍යාත සිරකරුව අපිට හම්බුණා. අපි ඔවුන් එක්ක අද්දකින් බෙදාගත්ත ඔවුන්ගේ ජීවිතය කොහොමද කියලා බන්ධනාගාර නිලධාරීන් සිය ගණනක් අපිට හම්බුණා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ප්‍රශ්න තාම විසඳිලා නැහැ. හැබැයි බදු පිට බදු ගහගෙන ආණ්ඩුව මේ රටේ ජනතාව වලපල්ලන දක්කගෙන යනවා. ඒ නිසා අපි ලෑස්ති නැහැ මේ ආණ්ඩුව ඉස්සරහා දන ගහන්න. දුවේ දන්නව ඇතිනේ වැරද්ද. ඇයි සර්? මහත්තයා රටේ ඉඳලා සල්ලි එවන්නේ උන්ඩියල් හරහානේ. රට සල්ලි මෙහෙම එවන එක නීති විරෝධී කියලා අපි දැනන් හිටියේ නෑ සර්. මහන්සියෙන් රුපියන මුදල් නීති විරෝධී වෙවීමෙන් පවුලේ උදවියත් අසරණ වෙනවා. ඒ නිසා වැදගත් විදියට රුපියන මුදල් බැංකුව හරහාම ගෙදරට එවන්න. ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.